Sri Lanka's most powerful news brand. Palatpalana Chandeta Sudanam Veddi Paksha Maruha Paksha Arubuda Yalit Karaliyata Pamina Thibenawa. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීකයෙකු වූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උපසභාපති සෝමවීර චන්දසිරි මහතා අද ජනාධිපතිතුමා හමු වී සහාය පළ කළා. අනතුරුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සම්මුතිය ඉදැක්වීමේ අවස්ථාවට සහභාගී වූයේ ජනාධිපතිතුමාද සමගයි. පොදු අපේක්ෂකයෙක් ඇටියට ඇවිල්ලා එතුමා ජනාධිපති වෙලා රට බෙදෙන බලවේගවලට විරුද්ධව දූෂණයට වංචාවට විරුද්ධව බැනුම්කොර කොමිෂමෙන් හෙළි වෙලා ඉවර එක්සත් ජාතික පක්ෂය කෙරුවා. ඒ බැනුම්කොර කොමිෂමෙන් හෙළි වෙච්ච සියලු දේ අනුව ඒ අයට නඩුපවරිමේ කටයුතු අද කරන්ට වහාම කටයුතු කරන්න එතුමා පොරොන්දු වෙලා තියෙනවා. තවත් අපි මොනවද මේ බලන්නේ? ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හා නියෝජ්‍ය ලේකම් නිමල් ප්‍රේමංශ මහතාද අද ජනාධිපතිතුමා හමු වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජයට විශාලම දායකත්වයක් සැපෙව්ව ප්‍රධානීෙක් රටින් පලා ගියේ ප්‍රධානින් අහපව් ඇවිල්ලා අපි අර නුගේ ගොඩින් ඔසවාගත්ත ශක්තිය පැහැරගත්තා. අද විමල් මන්තුමලාගේ ඇතුළේ අසරණ කරලා ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්තයා මොකද්ද මේ කරන්නේ? එක්සත් ජාතික පක්ෂයේ පරාජයට පත් කරන්න තියෙන ජනතාවට තියෙන අවස්ථාව අහිමි කරන ප්‍රධානම පුද්ගලයා බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා. ඔහු තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවාගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වෙන්න ඉඩ නොදී මේක ඇතුලේ පරහට ඉන්න ප්‍රධාන පුද්ගලයා. ඔහුට අවශ්‍යයි 2020 වෙනකොට එක්සත් ජාතික පක්ෂ පාලනයක් ගේන්න. සමහර අය හිතනවා 2020 රණවිරට ගියාට කමන්නේ නැහැ. 2020 ඒ සිහින කුමාරවරුන්ට හිතනවා ඔවුන් එදාට ජනාධිපති වෙයි කියලා. අපි ඒ සිහින කුමාරවරුන්ටත් කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයා අතර 2020 බලයට ගිහිල්ලා අවුරුදු පහකින් හෝ 6කින් යනකොට ආයෙම ඒක ගන්න දෙයක් ඉතුරු කරන්නේ නැහැ. මේ අතර විවිධ පක්ෂ නියෝජනය කරන තවත් ප්‍රාදේශීය නායකින් කිහිප දෙනෙකු ජනාධිපතිතුමා හමු වී සහාය පළ කර තිබෙනවා.